මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව. මම ජයන්ත කෝවිලකොඩගේ. මේ වීඩියෝ වෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ රුපියලේ ඉදිරි ගමන් මග පිළිබඳව අපිට වැටහෙන ආකාරයට යම්කිසි පුරෝකථනයක් කරන්න. ශ්‍රී ලංකා බිස්නස් ටීවී ඔබට මතක ඇති රුපියල අවප්‍රමාණය වීමට කලින් අපි සඳහන් කරා මේ පවතින ප්‍රවණතාවයත් එක්ක රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා කියලා. ඒ වගේම ඔබට මතක ඇති අපි පෙබරවාරි මාසේ කිව්වා මේ තියෙන තත්ත්වයත් එක්ක රුපියල කෙටි කාලීනව සහ මධ්‍ය කාලීනව අධිප්‍රමාණය වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා කියලා. ඒ කාරණා නිවැරදි වුණා. අපි අද කියන්නේ ඉදිරියේදී මේ රුපියලේ ගමන් මග මොන වගේ වෙනස් වෙන්න පුළුවන්ද කියන කාරණය. මේක ඔබට ඉතාමත්ම වැදගත් වෙයි. අපි මාස 3ක ඩේටා තමයි විශ්ලේෂණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. 2024 පෙබරවාරි 21 වෙනිදා ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල තිබුණේ රුපියල් 307.14යි, විකුණුම් මිල රුපියල් 316.80යි. 2024 මාර්තු 15 වෙනිදා වෙන විට රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අධිප්‍රමාණය වෙනවා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 300.60යි, විකුණුම් මිල රුපියල් 310.120යි. අර අපි සඳහන් කරපු කාරණය, ඒ කියන්නේ රුපියල අධිප්‍රමාණය වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා කියලා අපි කිව්වේ මීට කලින්. එතකොට පෙබරවාරි 21 වෙනිදා ඉඳලා මාර්තු 15 වෙන විට රුපියල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලරේ වටිනාකම රුපියල් 307 ඉඳලා රුපියල් 300 දක්වා පහළට ඇවිල්ලා තිබෙනවා. ඒ කියන්නේ රුපියල අධිප්‍රමාණය වෙලා තිබෙනවා. එතකොට මේක අප්‍රේල් 29 වෙනිදා වෙනකොට තවදුරටත් රුපියල අධිප්‍රමාණය වෙනවා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 291.50යි, විකුණුම් මිල රුපියල් 300.90යි. හැබැයි අද දිනේ, ඒ කියන්නේ මැයි 20 වෙනිදා වන විට මේ ප්‍රවණතාවේ අපිට පෙනෙනවා පැහැදිලි වෙනසක් වෙමින් තිබෙන බව. ඒක තමයි ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 294.90යි, විකුණුම් මිල රුපියල් 304.50යි අද දිනේදී. එතකොට මේ මාස 3ක ඩේටා විශ්ලේෂණය කරාම, මේ දත්ත විශ්ලේෂණය කරාම අපිට පෙනෙන දේ තමයි ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 16කින් අඩු වෙලා ඊට පස්සේ නැවත වතාවක් ඒක රුපියල් 12ක අඩුවීමක් බවට පත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ රුපියල අධිප්‍රමාණය වෙලා නැවත වතාවක් අවප්‍රමාණය වෙලා තිබෙන බව තමයි මේන් පෙනෙන්නේ. එතකොට ඉස්සරහට මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද? ශ්‍රී ලංකා බිස්නස් ටීවී විදිහට අපිට කියන්න තිබෙන්නේ මේ රුපියල අධිප්‍රමාණය වීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු වෙලා සිදුවෙච්ච දෙයක් නෙවෙයි. එහෙනම් ඒක කොහොමද සිද්ධ වුනේ? ශ්‍රී ලංකාවේ තිබෙන ඉතාම කුඩා විනිමය වෙළඳපොළක්. ඒ විනිමය වෙළඳපොළේ ඉල්ලුමහා සැපයුම බලවේග අනුව තමයි මේ රුපියලේ මිල ඩොලරේ මිල තීරණය වෙන්නේ ශ්‍රී ලංකාව තුල. ඒක තමයි සමහරු සඳහන් කරන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව කොහොමද රුපියල අධිප්‍රමාණය වෙන්නේ. ඇමරිකානු ඩොලරේ කියන්නේ ඉතාම ශක්තිමත් මුදල් ඒකකයක්. ඒක ඇත්ත. හැබැයි ලංකාවේ විනිමය වෙළඳපොළ, මේ කුඩා විනිමය වෙළඳපොළ තුල තිබෙන ඉල්ලුමහා සැපයුම බලවේග වලට අනුව තමයි මේවායේ මිල තීරණය වෙන්නේ. එතකොට වර්තමානයේ ඇතිවෙච්ච තත්ත්වය තමයි ශ්‍රී ලංකාව යම් ණය ප්‍රමාණයක් ගෙවන්නේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ අපනයන යම් කිසි විදිහකට හිස ඔසවලා තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයේ වර්ධනයක් තිබෙනවා, ප්‍රේෂණවල වර්ධනයක් තිබෙනවා. හැබැයි ආනයනවල යම් කිසි සාපේක්ෂ වශයෙන් අඩුවීමක් තිබෙනවා. එතකොට මේ ඉල්ලුම පාර්ශවය සැපයුමට වඩා මන්දගාමී වෙලා තිබෙනවා. ඒ කියන්නේ සැපයුම වැඩි වෙලා තිබෙනවා. එතකොට මේ සැපයුම තුල තමයි මේ දේශීය විනිමය වෙළඳපොළ තුල ඒ ඩොලර් යම්කිසි ප්‍රමාණයක් වර්ධනය වෙලා තිබෙන්නේ, වැඩි වෙලා තිබෙන්නේ. එතකොට මේ තත්ත්වය පාලනය කිරීම සඳහා මහබැංකුවට මැදිහත් වෙන්න වෙනවා අනිවාර්යෙන්ම. ශ්‍රී ලංකාව තුල නම්ය විනිමය ප්‍රතිපත්තියක් තිබුණත් ඉල්ලුමහා සැපයුම බලවේගවලට අනුව මහබැංකුවට මැදිහත් වීමේ හැකියාව තිබෙනවා. ඒතර මහබැංකුව පසුගියදා සඳහන් කරා මහබැංකුව අධිපතිවරයා දෛනිකව මේ මැදිහත් වීම කරනවා. සමහර දවස්වලට
විනිමය වෙළඳපොලේ සැපයුම වැඩි, කිසිම ඉල්ලුමක් නෑ. ඒ වගේ දවස්වලට මේ අතිරික්ත සැපයුම මහ බැංකුව මිලදී ගන්නවා. එහෙම නැති වුණොත් මේ රුපියල විශාල වශයෙන් අධි ප්‍රමාණය වෙන්න පුළුවන්. මේ විශාල වශයෙන් රුපියල අධි ප්‍රමාණය වීම ගැටලුවක් බවට පත් වෙන්නේ කොහොමද? මොකද ඇත්තටම රුපියල අධි ප්‍රමාණය වීම තුළ වාසි රසක් අපිට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. හැබැයි තියෙන තත්වය තමයි අර මම මුලින්ම සඳහන් කරපු විදිහට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාපේක්ෂ වශයෙන් වර්ධනය වෙන්නේ නැතුව, ඒ වගේම අපනයනවල විශාල වර්ධනයක් නැතුව, ඒ වගේම ලංකාවේ ඵලදායිතාවයේ වර්ධනයක් නැතුව රුපියල යම්කිසි විදිහකට අධි ප්‍රමාණය වුණොත් ඒක රටේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන්ම අපනයන කර්මාන්තවලට මේක ගැටලුවක් බවට පත් වෙන්න පුළුවන්. ඒක නිසා මහ බැංකුවට ඉතාම සීරුවෙන් සිතන්නට සිද්ධ වෙනවා මේ රුපියල තවදුරටත් මොන මට්ටමකට අධි ප්‍රමාණය වීමේ හැකියාවක් තිබෙනවාද කියන කතාව. යම් කිසි විදිහකට මහ බැංකුවට වැඩිපුර ඒ ලබා ගන්න, කියන්නේ මේ දේශීය විනිමය වෙළඳපොළ තුල රිමෝට් කන්ට්‍රෝල් එක, එහෙම නැත්නම් පාලනය මහ බැංකුව අතර දැන් ඇවිල්ලා තිබෙනවා. ඒ කියන්නේ මහ බැංකුවට පුළුවන් ඒ දේශීය විනිමය වෙළඳපොළේ අතිරික්ත සැපයුම Taman මිලදී ගන්නා ප්‍රමාණය අඩු වැඩි කිරීමෙන් මේ විනිමය අනුපාතය වෙනස් කිරීම සඳහා මැදිහත් වෙන්න. හැබැයි යම් කිසි විදිහකට මහ බැංකුව අර සැපයුම වැඩි කාලයක ඒ විනිමය මිලදී ගැනීම අඩු කරොත් රුපියල විශාල වශයෙන් අධි ප්‍රමාණය වෙන්න පුළුවන්. හැබැයි ඒක කෘතිම තත්වයක්. එතකොට මේ විදිහට අපිට බැලුවහම පෙන්වන දේ තමයි මේ විනිමය අනුපාතයේ ඉදිරියේදී කෙටි කාලීනව සහ මධ්‍ය කාලීනව විශාල වශයෙන් උච්චාවචනය වීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ මේ අධි ප්‍රමාණය වීම විශාල අධි ප්‍රමාණයක් බවට පත්වීමේ හැකියාවක් නැහැ. ඒකට තවත් හේතුවක් තිබෙනවා. ඒක තමයි මේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මේ පුද්ගලික ණය හිමියන් ශ්‍රී ලංකාවට අපූරු යෝජනාවක් ගෙනෑවා. ඒ යෝජනාව තමයි මැක්‍රෝ ලින්ක් බොන්ඩ් කියන යෝජනාව. මේ මැක්‍රෝ ලින්ක් බොන්ඩ් කියන යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය යම්කිසි මට්ටමකින් වර්ධනය වුණොත් ජාත්‍යන්තර මූල්‍යාර මුදල පුරෝකථනය කරන ප්‍රමාණයට වඩා, ඔවුන් කියන්නේ ඊට වඩා ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය අනිවාර්යයෙන්ම වර්ධනය වෙනවා. එහෙම වුණොත් අපි ලබා දෙන ණය කප්පාදුව 7.5% වගේ සීමාවකට යටත් වෙනවා. හැබැයි ලංකාවේ ආර්ථිකය වර්ධනය නොවුනොත් තමයි 28%ක ණය කප්පාදුවක් ලබා දෙන්නේ කියන කතාව. එතකොට රුපියල අධි ප්‍රමාණය වුණොත් මේ දලදේශීය නිෂ්පාදිතය ඩොලර් වලින් මැන්නට මනින දලදේශීය නිෂ්පාදිතය අනිවාර්යයෙන්ම එහි වටිනාකම වැඩි වෙනවා. ඒකට හේතුව තමයි රුපියල් වලින් දලදේශීය නිෂ්පාදිතය ගණනය කරලා ඒක ඩොලර් වලින් ඩොලර් බවට හැරවීම සඳහා ඒක බෙදනකොට විනිමය අනුපාතය රුපියල අධි ප්‍රමාණය වීම තුල ශ්‍රී ලංකාවට අවාසියක් වෙන්න පුළුවන්. කෘතිම විදිහට අධි ප්‍රමාණය වීම, මොකද එහෙම වුණොත් අපිට ඩොලර් වටිනාකමින් විශාල දල දේශ නිෂ්පාදිතයක් පෙන්නුම් කරනවා. එතකොට ඒ විදිහට බැලුවත් රුපියල අධි ප්‍රමාණය වීම වර්තමාන සන්දර්භය තුළ ශ්‍රී ලංකාවට වාසියක් නෙවෙයි අවාසියක්. එකක් අපනයන කර්මාන්ත වලට ගැටලුවක් වෙන්න පුළුවන්, මේ පිළිබඳව අපනයන කරුවන් පසුගියදා අනතුරු හැඟෙව්වා. අනිත් පැත්තට අපිට ලැබෙන ණය කප්පාදුවේ ප්‍රමාණය අඩු වීමටත් මේක ගැටලුවක් බවට පත් වෙන්න පුළුවන්. අනිත් අතට මේක කෘතිම තත්වයක් නිසා ඒක ආර්ථික වර්ධනය, අපනයන වර්ධනය හා ඵලදායිතාවය වර්ධනය නොවී සිදුවන තත්වයක් නිසා ඒ තුළ ආර්ථික අසමතුලිතතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට බැලුවහම ඉදිරියේදී රුපියල විශාල වශයෙන් අධි ප්‍රමාණය වීමේ හැකියාවක් මේ පවතින තත්වයක් එක නැහැ. එතකොට මාස 3ක දත්තවල බැලුවහම අපිට පෙනෙන දේ තමයි රුපියල, ඒ කියන්නේ ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 307 සහ 294 වගේ පරාසයක තමයි වෙනස් වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ රුපියල් 12ක වගේ මිල පරාසයක තමයි මේ උච්චාවචනය සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ විදිහට බැලුවහම ශ්‍රී ලංකා බිස්නස් ටීවී විදිහට අපිට පුරෝකථනය කරන්න සිද්ධ වෙන්නේ කෙටි සහ මධ්‍ය කාලීනව ඉදිරියේදී රුපියල විශාල වශයෙන් අධි ප්‍රමාණය වීමේ හැකියාවක් නොමැති බව. අපි මේ ආර්ථික මූලධර්මවල පිහිටලා තමයි මේ පුරෝකථනය කරන්නේ. යම් කිසි විදිහකට දේශපාලනික මැදිහත්වීමක් නොවුනොත් මේ තත්වය අනිවාර්යෙන්ම යථාර්ථයක් බවට පත්වීමේ හැකියාව තමයි තිබෙන්නේ. ඒ වගේම දිගු කාලීනව මේ තත්වය
වෙනස් වෙන්න පුළුවන්. අපි මේ කියන පුරෝකතනය කෙටි සහ මධ්‍යකාලීන කාලය සඳහා තමයි බලපාන්නේ. මොකද ඒකට හේතුව ශ්‍රී ලංකාවේ තවමත් විදේශ විනිමය හිඟයක් තමයි තිබෙන්නේ. අපිට ණය ගෙවන්න, ඒ වගේම අපේ අවශ්‍යතා සපුරා ගන්න මේ සියලු දේවල් බැලුවාම රටින් එළියට යන, ඒ කියන්නේ ඉල්ලුම සඳහා පවතින විනිමය සඳහා තවමත් විශාල අවශ්‍යතාවයක් ශ්‍රී ලංකාවට තිබෙනවා. අපි ඒක පාලනය කරලා තමයි මේ අවස්ථාවේ කටයුතු කරන්නේ. හැබැයි සම්පූර්ණයෙන්ම හොඳට අපනයන සිදුවන, ආනයන සිදුවන, ණය ගෙවන, ආර්ථිකයේ දැතිරෝද හොඳින් ක්‍රියාත්මක වෙන දිගුකාලීන කාල පරිච්ඡේදයේදී රුපියලේ අගය මීට වඩා බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන් ඒ සාධක කාරණා අනුව. අපි එදාටත් ශ්‍රී ලංකා බිස්නස් ටීවී විදිහට මෙවැනි අදහස් ඔබට ගෙනෙනවා. ඔබට ඒක ඉතාමත්ම වැදගත් වෙයි. අපි ආරාධනා කරනවා මේ වගේම තොරතුරු දැනගන්න subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී. බොහොම ස්තුතියි.